ඕන අද අපි ඔයගොල්ලන් එක්ක යන්න ඉන්නේ රිදියගම සෆාරි පාක් එකට. හම්බන්තොට තමයි මේ රිදියගම සෆාරි පාක් එක තියෙන්නේ. ඉතින් අනිත් පාක් වලින් මෙතන වෙනස් වෙන්නේ හුඟක් රටවල් වල දුර්ලභ සත්ත්ව විශේෂ මෙතන ඉන්නවා. ඒ වගේම මෙයාලා කූඩ් වල නෙමෙයි ඉන්නේ අක්කර 500ක බිම් ප්‍රමාණයක් මේගොල්ලන්ට තියෙනවා. මේක පටන් අරන් තින්නේ 2016 අවුරුද්දේ දැනට ඉතින් මෙතන සත්ත්ව විශේෂ 22ක් විතර ඉන්නවා. ඉතින් මුලින්ම ගිහිල්ලා අපි පාක් එකේ ටිකට්ස් ගන්න ඕනේ. ටිකට් එකක් ලාංකික වැඩිහිටි කෙනෙක්ට රුපියල් 500ක් වෙනවා. ඉතින් මේ ගණන් යන කාලවකවානුව අනුව වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ටිකට් ඩීටේල්ස් අපි මෙතන වීඩියෝ එකේ දාලා තියෙනවා. අපිට ඕන නම් ෂෙයාර්ඩ් බස් එකක යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයිවට් ජීප් එකක යන්නත් පුළුවන්. ඉතින් ජීප් එකක් ඔයගලන් හය කරනවා නම් ටිකට් ප්‍රයිස් එකට අමතරව 4500ක් යනවා මේ ජීප් එකක් අපිට ප්‍රයිවට්ලි ගන්න. එහෙම නැත්නම් අපි බස් එකක යනවා නම් AC බස් එකක් ගන්නවා නම් අපිට රුපියල් 150ක වගේ මුදලක් යනවා එක්කෙනෙක්ට. AC නැති බස් එකක් අපි ගන්නවා නම් ඒකට 100ක් අය කරනවා එක්කෙනෙක්ගේ. දැන් ඉතින් අපි සෆාරි ගමන පටන් අරන් ඉන්නේ. ඉතින් උදේ 8 ඉඳලා හවස 4 වෙනකන් තමයි මේ පාක් එක ඕපන් තියෙන්නේ. ඉතින් මේ පාක් එකේ සිංහයෝ, කොටි, ඇෆ්‍රිකන් එලිෆන්ට්ස්, සීබ්‍රා, හිපෝ, මුවෝ, අශ්වයෝ වගේ හුඟක් සත්තු අපිට බලා ගන්න පුළුවන්. බස් එකේ අපිට ගයිඩ් කෙනෙක් දෙනවා. ඉතින් එයා මේ සත්තු ගැන හැම විස්තරයක්ම අපිට කියලා දෙනවා. ඉතින් මේ පාක් එක ඇතුලේ වෙනම කලාප තියෙනවා. ඒ කියන්නේ සිංහයෝ, කොටි වගේ සත්තුන්ට වෙනම කලාපයක් තියෙනවා. ඒකට ඇතුල් වෙන්නත් ගේට්ටු දෙකක් වගේ දාලා තියෙනවා. මොකද සිංහයෝ, කොටි වගේ සත්තු ගොඩක් භයානක නිසා. තව වෙනම කලාපයක් තියෙනවා අලි සඳහා. ඒ වගේම තවත් කලාපයක් තියෙනවා මුවෝ, හාවෝ වගේ සත්තුන්ට. තව ඉස්සරහට ඒගොල්ලන් කැන්ගරු කලාපෙකුත් චීටා සත්තු සඳහා වෙනම කලාපයකුත් නම් කරන්න ඉන්නවා. දැන් අපි ඇතුළු වෙන්න හදන්නේ ඇෆ්‍රිකන් ලයන් සෝන් එකට. ඉතින් සිංහයෝ වගේ සත්තු ටිකක් භයානක නිසා ගේට්ටු දෙකක් දාලා තියෙනවා. කොයිම වෙලාවකවත් මේ ගේට්ටු දෙකම එකපාර අරින්නේ නැහැ. හැමතිස්සෙම මේ සත්තු එළියට පැනීමේ අවධානම අඩු කරගන්න තමයි මේ ගේට්ටු දෙකක් මේගොල්ලන් භාවිතා කරන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා වගේ මේ සත්තු හරිම නිදහසේ තමයි ඉන්නේ. ඉතින් දෙහිවල සත්තුවත් සත්තු කූඩු කරලා ඉන්නවට වඩා මෙතන සත්තු නිදහසේ ඉන්නවා දැකීමම සතුටක්. මේ විදිහට තමයි යාලා නිදහසේ ඉන්නේ. ඉතින් බස් එක ළඟින් තියනවා කියලා යාට කිසිම ගාණක් නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි රිදේගම සෆාරි පාක් ගියේ. ඉතින් මුළු ගමනටම අපිට පැයකමාර දෙකක් අතර කාලයක් තමයි ගියේ. ඉතින් ඕගලන් හම්බන්තොට පැත්තේ එනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන තැනක් තමයි මෙතන. හවස් වරුවට ඉර බැහැගෙන යන දර්ශනයත් මෙතනට ලස්සනටම පේනවා. ඉතින් මේ වගේ තව හුඟක් තැන් බලන්න ගිහිල්ලා ඒව ගැන විස්තර ඕගලන්ට අරන් එන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න.